හයි ඉතින් ඔන්න සතිය විරාමකින් පස්සේ අදත් අරගෙන ආව අලුත් මාළුවෙක් ගැන වීඩියෝ එකක්. ඒ කියන්නේ ඔයාලට ගිය සතියේ මම මාළුවෙක් ගැන වීඩියෝ එකක් අරගෙන ආවේ නෑනේ. වෙන වීඩියෝ ගන්න ගෙනාවේ. ඉතින් ඔන්න අද අරන් ආව අලුත් මාළුවෙක් ගැන අලුත් විස්තරයක්. ඉතින් අපි වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්තම් මුලින්ම ගිහලා channel එක subscribe කරලා ඉන්න. ඉතින් අද අපි කවුරු ගැනද කතා කරන්න යන්නේ? අපි කතා කරන්න යන්නේ අබා අබා knife fish ගැන. ඉතින් යමු. අපි ගිහින් බලමු කවුද මේ අබා අබා කියන්නේ කියලා. මගේ කොණ්ඩ පොඩ්ඩක් ඇඩි ගණන් ගන්න එපා. ඉතින් අපි බලමු කවුද මේ අබාබා කියන්නේ කියලා. අබාබා කියන්නේ නයිෆ් ෆිෂ් ෆැමිලිය එකේ ලොකුම මාළුවා. මේ මාළුවා කොච්චර ලොකුද කියනවා නම් මෙයා උපරිම අඩි 5 මාරක් ඒ වගේම කිලෝ 18කට වැඩියෙන් වර්ධන වෙන මාළුවෙක් තමයි මේ අබාබා නයිෆ් ෆිෂ් කියන්නේ. ඉතින් මම ඔයාලට කිව්වන් දැන් මෙයාලගේ සයිස් එක. ඉතින් ඔයාලා මේ කෙනෙක් හදන්න ගන්නවා නම් පොඩ්ඩක් සයිස් එක ගැන පොඩ්ඩක් මේ සයිස් එක ගැන ලොකුවටම හිතන්න. මොකද ඒ වගේ ප්‍රමාණයකට හැදෙන මාළුවෙක්ට අවශ්‍ය ටැංකියක් දෙන්න පුළුවන් නම් විතරක් ඔයා මේ මාළුවව හදන්න ගන්න. මොකද මමත් මේ මාළුවෙක හදන්න ගත්තා. මට ඔයාලා වීඩියෝස් නම් ගොඩක් දකින්න නැතුවදී ඔයාලා ෂෝට් එකක් දකින්න ඇති සමහර විට. මොකද මේ මාළුව මට වැඩි කාලයක් තියාගන්න පුළුවන් කමක් හම්බුනේ නැහැ. මොකද මං ගත්ත මාළුව චූටි මාළුවෙක්. ඉතින් ඔයාලා මේ චූටිම කාලේ නම් මේ මාළුවන් හදන්න ගන්න එපා. ඇත්තටම කෑරින් ගොඩාක් අමාරුයි. මම කියන්නේ බෑ කියලා පුළුවන් අය ඉන්නවා. ඉතින් මම කියමුකෝ මුලින්ම හදන මාළුවේ මුලින්ම මේ මොන්ස්ටර් ෆිෂ් කෙනෙක් හදන කෙනෙක්ට. ඉතින් ඇත්තටම මුලින්ම මොන්ස්ටර් ෆිෂ් හදන කෙනෙක්ට මේ අබාබා කෙනෙක් පොඩිම කාලේ අරගෙන නම් හදන්න බෑ. ඊට පස්සේ අපි බැලුවොත් කොහෙන්ද මේ නයිෆ් ෆිෂ් හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ ස්වභාවික පරිසරයේ කොහෙන්ද මෙයාලා වාර්තා වෙන්නේ? මෙයාලා වාර්තා වෙන්නේ නයිල් ගංගා ආශ්‍රිත ප්‍රදේශයෙන් තමයි. ඒ කියන්නේ මේ පැත්තේ තියෙන ගලා යන ජලය තමයි මෙයාලගේ වාසස්ථාන වෙන්නේ. ඉතින් ඔයාලා අහලා තියෙයි නයිෆ් ෆිෂ්ට විදුලිය ප්‍රොඩියුස් කරන්න පුළුවන් කියලා. හැබැයි අර ඉලෙක්ට්‍රික් කීල්ට වගේ මෙයාලව අල්ලපු ගමන් එහෙම හැම වෙලාවෙම කරන්ට් එක වදිනවා කියලා එකක් නැහැ. හැබැයි මෙයාලටත් ඇඟෙන් විදුලිය නිපදවන්න පුළුවන්. ඒ හින්දා අපි මෙයාලව පොඩි පැටවුන මේ මං කියන්නේ සාමාන්‍ය ලොකු කෙනෙක්ව හැන්ඩල් කරද්දී net එකක් යූස් කරනවා නම් ගොඩාක්ම හොඳයි. ඔයාල දැකලා තියෙයි නයිෆ් ෆිෂ්ලට විශේෂ හැකියාවක් තියෙනවා. ඒ මොකද්ද කිව්වොත් එයාලට පසට පීනන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය මාළුවෙක් පීනන්න ඉස්සරහටනේ මෙයාලට හැකියාව තියෙනවා පිටිපස්සට පීනන්න. මම මුලින්ම කිව්වනේ මෙයාලා ලුක් තරමක් ලොකු වෙන මාළුවෝ. ඉතින් මෙයාලට අවශ්‍ය කරන ටැංකිය ප්‍රමාණය ගැන අපි කතා කරොත් මෙයාලට අඩුම තරමේ ඒ කියන්නේ මෙයාලව ඒ කියන්නේ මුළු ජීවිත කාලෙම හදනවා නම් අඩුම ලීටර් 900ක් 1000කවත් ටැංකියක් ඕනේ. මොකද මෙයාලා විශාලත්වය මම ඔයාලට කිව්වනේ. හැබැයි ටැංකියකදී නම් ඇත්තටම අඩි 5ක් වගේ වර්ධනයක් ගන්න සෑහෙන අමාරුයි. අඩි 3 මාර වගේ නම් වර්ධනය වෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් මෙයාලව හදනවා නම් ඔයාලා අනිවාර්යයෙන්ම එයාලට ගැළපෙන විදිහේ ටැංක එකක් දෙන්නම ඕනේ. ඉතින් අපි හැමදාම බලනනේ මාළුවට ඕන pH එක. ඉතින් මෙයාට ඕන pH එක ගැන අපි කතා කරොත් මෙයාට pH එකේ 6.0යි නම් 8 වෙනකන් වගේ pH එකක් තමයි මෙයාලගේ ටැංකිය වල තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි බැලුවොත් මෙයාලට මොනවද ෆීඩ් කරන්නේ. ඉතින් මේ අබාබා නයිෆ් ෆිෂ් කියන්නේ කාණිවා කෙනෙක්. ඉතින් ඒ කියන්නේ මාංශ භක්ෂකයෙක්. ඉතින් අපිට මෙයාලට ලයිව් ෆීඩ් කරන්න පුළුවන්. ඒ වගේම ෆ්‍රෝසන් ෆුඩ්ස්. ඒ කියන්නේ අපි සාමාන්‍ය අපි දෙන්නේ ඉස්සෝ තිලාපියා ඒ වගේ දේවල් ෆීඩ් කරන්නත් පුළුවන්. ඉතින් මම මේ විශේෂයෙන්ම දෙයක් කියන්න ඕනේ අපි දැන් මේ මොන්ස්ටර්ස්ලාට දෙන ෆ්‍රෝසන් ෆුඩ්ස් ගැන අපි කතා කරද්දී අපි අපේ ලේසියට ඉස්සෝ යමයා දෙනවා තමයි. ඉතින් අපි නිකන් ඒවල හිතන්න එයාලා සාමාන්‍යයෙන් ස්වභාවික පරිසරයේ හිටියොත් එයාලට මේ මුහුදු ඉස්සෝයම කන්න බෑ. මොකද මුහුදු ඉස්සෝ එයාලට කන්න හම්බෙන්නේ නැහැ නේ. එයාලා මුහුදු දෙනේ මේනින්නේ. ඉතින් එයාලට කන්න හම්බෙන්නේ ෆ්‍රෙෂ් වෝටර් ඉන්න මාළුන්ව තමයි. ඉතින් අපි පුළුවන් තරම් ට්‍රයි කරන්න ඕනේ ෆ්‍රෙෂ් වෝටර් එකන් තිලාපියා වගේ දේවල් ඒ මාළුන්ට ෆීඩ් කරන්න. මොකද අර වගේ දේවල් කොහොමත් එයාලට කන්න හම්බෙන්නේ නැහැ. ඉතින් සමහර විට ඒ වගේ දේවල් මෙයාලට ඇලර්ජික් වෙන්නත් පුළුවන්. ගොඩාක් වෙලාවට අපි අපේ ලේසියට දෙනවා තමයි. ඒ වුණාට ඒවල අර වගේ පැත්තකුත් තියෙනවා. ඒත් එක්කම මෙයාලට ලයිව් ෆීඩ් කරන්නත් පුළුවන්. ලංකාවේ ලයිව් ෆීඩ් කරපුවම බඩු ගන්න ඔයාලට ඒක අත්දැකීම් තියෙනවානේ. මොකද මගේ අන්තිමට දාපු වීඩියෝ එක කමෙන්ට්ස් බලලා බැලුවොත් මරත් අම්බානකට බැනලා තියෙනවා. හැබැයි ඉතින් මෙයාලා ලයිව් ෆීඩ් කරනවටත් මෙයාලට ආසයි. ඉතින් ඔයාලා කැමති නම් මෙයාලට ලයිව් ෆීඩින් කරන්නත් පුළුවන්. මේට අමතරව ඔයාලට මොනවාද අබාබා නයිෆ් ෆිෂ් ගැන දැනගන්න තියෙන්නේ. ඉතින් මම මේ වීඩියෝ එක කළෙත් මගේ වීඩියෝ 3-4කට විතරම එක්කෙනෙක් කමෙන්ට්ස් කරලා තිබ්බා අබාබා නයිෆ් ෆිෂ් ගැන වීඩියෝ එකක් කරන්න කියලා. මම එයා වෙනුවෙන්මයි මේ වීඩියෝ එක කළේ. ඉතින් තව මොනවාද ඔයාලට මෙයා ගැන දැනගන්න තියෙන්නේ. ඔයාලට පුළුවන් අපේ සෝෂල් මීඩියා තියෙනවා. ඒ මාර්ගයෙන් ඇවිල්ලා හරි එහෙම නැත්නම් මේකට යටින් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන්ම රිප්ලයි කරනවා. ඔයාලට තියෙන ප්‍රශ්න අබාබා නයිෆ් ෆිෂ් ගැන තියෙන ප්‍රශ්න යටින් කමෙන්ට් එකක් දාන්න. ඔයාලට පුළුවන් තරම් සාධාරණ උත්තරයක් දෙන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ලබන සතියේ අලුත් මාළුවෙක් ගැන මම විස්තරයක් අරන් එන්නම්.
ඔයාලා දැනගන්න ඕන මම කියවනේ මේ වීඩියෝ එක කලේ එක්කෙනෙක් දාපු කමෙන්ට් එකක් ඉඳලා කියලා. ඉතින් ඔයාලා තව මොන වගේ මාළු ගැනද දැනගන්න කැමති? යටින් කමෙන්ට් එකක් දාන්න. ලබන සතියේ අලුත් වීඩියෝ එකකින් අලුත් මාළු එකක් ගැන අරගෙන යනකම් අදට මං ගිහිල්ලා එන්නම්.